Again, a valley.
ලංකාවේ රෙගේ සංගීත කලාව ගැන කතා කළොත් අපේ මතකයට මුලින්ම එන්නේ ජයශ්‍රී ඔබ දෙපළ. අදටත් අපේ හදවත් තුළ නොමැකෙන ගීතාවලියක් ඔබ සතු. ඉතින් එදා වගේම අදත් වයස් ભેදයකින් තොරව දශක කිහිපයක් පුරාවට රසික ප්‍රජාවක් ඔබ වටා ගොඩනැගිලා ඉන්නවා. කොහොමද මොකක්ද ඒ රහස? අතර මම හිතන අපි වාසනාවන්තයි එහෙම ගොඩාක් කාලයක් අනකන අතර මේ විදිහට ඉන්න එක උඩයන්නේ නැහැ යටයන්නේ නැහැ ඒක ගානක් තියාගෙන ගොඩක් කාලෙ ඒගොල්ලන්ගේ ආදරය අපි ලැබෙනවා මම හිතන අපි සින්දු ඒ වගේම අපේ වචන අපි ඒගොල්ලෝ එක්ක මූ වේ නැහැටි අපි ප්‍රසංග වල ඒගොල්ලෝ එක්ක නැහැටි අපි ගොඩක් සරල ජීවිතයක් ගත ගන්න මම හිතන්නේ ඒකට ගොඩක් ඒගොල්ලෝ ආදරේ ඉතින් අපි ඒ ආදරේ ගොඩක් ආදරෙන් ලබනවා අපි ඒ ආදරේ ඒගොල්ලන් කියනවා ජයශ්‍රී සංගීත කණ්ඩායම කියන්නේ ලෝක දිනපු මියුසික් බෑන්ඩ් එකක්. ඒ ගමන ගැන පොඩ්ඩක් කතා කරලා. දිග ගමනක් අද ඊ ආපු ගමන නෙමෙයි මම හිතන්නේ ගොඩාක් පොඩි කාලේ අපි මතක් වුණොත් නේද මට ඇත්තටම සරිත් සිරිත් දැක්කම අපි මතක් වෙන්නේ. දැන් ඊ දෙන්නා හොඳ දෙන්නම එක වගේ ට්වින්ස්ලා අපි දෙන්නත් වෙයි. වෙන හොඳ වෙලාවට දෙන්න එක වගේ නෙමෙයි. එක වගේ නෙමෙයි. අවුලක් නෑ. මඩක් මෙයාගේ නෙමෙයි. කිසිම අවුලක් නෑ. ඇයිද අවුලක් නෑ. රයිට්. ඇත්තරම ඒගොල්ලන් තාත්තා ජගත් අපි ඒ දවස්වල ඉඳලා දන්නවා එක කාලේ අපි බෑන්ඩ් එකේ ලංකාවේදී ඉතින් ඒගොල්ල ඇත්තරම අපේ අපේ තාත්තා වගේ ආද අපි අතර නැහැ ඒනට ඒගොල්ලන් දිනනවා වගේම අපිට ඒ දවස්වල ගොඩාක් උදව් කරා අපි සංගීත පටන් ගන්න යා මැනේජ් කරා ඊට පස්සේ තමයි අපි අනු 89 මම සංගීතවලට ඔස්ට්‍රේලියාවට යන්නේ ආකිටෙක්චර් ඊට පස්සේ අපි ඇත්තටම 92 93 පළවෙනියෙන්ම ප්‍රොඩියුසර්ස්ලා හම්බෙලා ගලා අපි සෝනි මියුසික් එකට සයින් කරනවා සයින් කළා පළවෙනියෙන්ම දාපු දෙසමයි ෆැමිලි සිංගල් එක චාට්ස් වලට මගේ පළවෙනියෙන්ම ශ්‍රී ලංකිකයෝ යුරෝපියන් චාට්ස් වලට ගියා අපි ඊට පස්සේ උඩපල ගත්තත් රත්තක් කාගිලෝ ආපු ඒවා ඉතින් මේක ගොඩාක් මේ ජයශ්‍රී පටන් ගන්න ඉස්සෙල්ලා උන දේවල් ඊට පස්සේ මගේ ඒ කාලේ ඉඳලා මේ ශ්‍රී එක මෙහෙම කියනවා ඊට පස්සේ අපි සෝනි එකෙන් GMG Ariola එකට මාරු වෙනකොට අපිට නම දුන්නේ නැහැ මොකද අපි අවුරුදු 10 කට ඉඳලා සයින් කළා කියලා ඊට පස්සේ අපි අලුත් නමක් හොයනවා අපිට මට අතරම ලොකු උමනාවක් තිබුණා මේ අපි ලංකාවෙන් ආපු හැටියට ලංකාවේ නමක් जयश्री මේ ශ්‍රී ඒ කියන්නේ ජයශ්‍රී ජයශ්‍රී ඊට පස්සේ අපි දිග ගමනක් එනවා ඊට පස්සේ අපි 2003 අපි World Music Award ස්ත්‍රියවල World Music Award එක දිනනවා ඒකෙන් අපිට ලොකු පුෂ් එකක් ආවා ජාත්‍යන්තරයේ ඉන්න ලොකු බෑන්ඩ්ස් එක්ක එතන ගිහින් 40 ශක්ති Third Boys Mario සිනමාලක ලොකු ස්ත්‍රී perform කරන ඉතින් අපි ගොඩක් වාසනාවන්තයි ඒ ගමන අපි දිගට බයනවා මම කියන්නේ සිංහල සින්දු කියන ජාතන්තර සිංහල සින්දු ෆොරිනර්ස් ලට එහෙම ෆොරිනර්ස් ලට ගහන එකම බෑන්ඩ් එක මම හිතන්නේ ජයශ්‍රී ඔබට මතකද මීට අවුරුදු 30කට විතර කලින් ඔස්ට්‍රියා ඉඳලා ලංකාවට ආවට පස්සේ මීගමු වෙරළේ ඔබේ පළවෙනි සංගීත නිර්මාණය රූපගත කරා මම කිව්වා වගේ BMG Ariola එක කපි කරපු පළවෙනි සිංගල් එක ජයත්‍රී හැටියට ඒක තමයි අතරම විශේෂයෙන්ම කියන්න ඕන ඕගොල්ලන්ගේ අද මෙතන අපේ ප්‍රොඩියුසර් මහත්තයා අපේ රවීන්ද්‍ර එදා කාලේ අපි ආදරෙන් මතක් කරනවා අපි ලොකු අතීතයක් තියෙන ඉතිහාසයක් තියෙනවා යායක එයා තමයි පළවෙනිම මේ වීඩියෝ එක ප්‍රොඩියුස් කරේ එක දවසෙන් අපි බංගතේ ලොකේෂන් 3-4ක ගිහිල්ලා වරලා බෝට් වල ගිහිල්ලා ඒ වීඩියෝ කරා ඒක තමයි මම හිතන්නේ එකම පළවෙනිම ශ්‍රී ලාංකිකයන් හැටියට MTV එකට ගිය පළවෙනි වීඩියෝ එක ආයෙත් අසමෝ කැමතිවයි YouTube නෑ Facebook social media නෑ ඉතින් charts වලට ආපු ඒ දවස්වල අපි කස්සම විශ්වරයක් කියන ගොඩක් ආඩම්බරයි ගිනි ආඩම්බරයක් තියෙනවා ඒ දවස්වල ඒ කියන්නේ අපි charts වල ඉන්නකොට සමහරවිට අපි top 10 එකේ 6ට ඉන්නකොට Michael Jackson 15 වෙ ඉන්නවා Whitney Houston 12 වෙ ඉන්නවා ඕ ඕ ඒ වගේ දිග ගමනක් ඇවිල්ලා තියෙනවා ඉතින් ඔයගලගේ ඉතින් තමයි අපි ගොඩක් ආදරෙන් මතක් කරන්නේ මේ අවස්ථාවේ අපි කලින් මේ වීඩියෝ එක කරා.
ජාශ්‍රී ඔයාලගේ තියෙන්නේ වෙනම ෆැෂන් එකක්. ඒක හරි යුනික්. ඇයි ඒ වගේ දෙයක් මේ ලංකාව තුල භාවිතා කරන්න තෝරගත්තේ? කවුරු තෝරගෙන නැහැ. මම අඳින්නේ මට ආසයි වල මට කැමති දේවල් මට කවුරුත් ලෝ එකක් කිසිම දෙයක් නැහැ. මම අඳින්නේ මට ඒ කරන්නේ මට. ඉතින් මම මේ ඇඳුම් ගන්න යුරෝප් වල ෆෙස්ටිවල් වලට යනවා තැන් තැන් වලට බැක් පැක් කරන්නේ අදි හම්බ වෙන ඇඳුම් තමයි මම අඳින්නේ ගොඩක් මේ ඔක්කොම නේපාල් संगीत वेदिकावे रंगन विधिट अभी मंगीत इमेज मंगीत आर्टिस्ट आर्टिस्ट इमेज आगे एक अक्षर एक मंगीता ने अपे अंदुम ඕන හැකින් අපිට මේ අපි ෆලෝ කරන ගොඩාක් ඉතින් අපේ රසිකයෝ ඉන්නේ ඉතින් දිග ගමනක් සමහර අය කියනවා ජයශ්‍රී කියන්නේ ආගමක් කියලා. ඇත්තටම අපි සංගීතයෙන් අපි කරන්නේ අපි ඇත්තටම මේ සල්ලි වෙනවා කියන එක කරන්නේ නෙමෙයි. පරිසරය ගැන අපි ගොඩාක් දේවල් කියනවා. ආදරය ගැන කියනවා. ඒ වගේම සාමය ඉන්න කියන එක කියලා මම හිතා බොබ් මාලි වුණා කියලා දී මෙසේජ් එකක් තමයි දෙන්නේ. එයා නැති වුණත් අද එයාගේ මෙසේජ් එක අදටත් හැමතැනම යනවා. ඉතින් ඒ වගේ තමයි අපිටත් ඕන සංගීතයෙන් අපිට කාගේ හරි මනස හදන්න පුළුවන් නම් ආදරෙන් ඉන්න නැත්නම් පරිසරයට ආදරය කරන්ද අපි හනුමන්ත සිංදු ඒ වගේම මද්රව්‍ය ගැන අපි කියන වයින සිංදු ඒ වගේ ඉතින් ගොඩාක් දේවල් වලින් අපිට සංගීතයෙන් අපිට කරන්න පුළුවන් ගොඩාක් දේවල්. බොහොම ස්තුතියි කෝපරේට් වැඩසටහන සඳහා ඔබ දෙදෙනා සහභාගී වුණාට ඉතින් සුබ පතනවා ඔබ දෙදෙනාට. ගොඩක් ස්තුතියි අපි ආරාධනා කරුවට ජාතික රූප වාහිනියට ඒ වගේම අපිට ලස්සනටම සංගීත සතුවට සරිසුරිත නිවුස් වා ගොඩක් දක්ෂ සංගීත කණ්ඩායමක් අපි ෆුල් ආතල්යක් ගත්තා ඔයගොල්ලෝ සිරමනට ආදරේ ජය ශ්‍රී.